Sammasambuddhassa Bhagavato Arahato Sammasambuddhassa Buddham saraṇam gacchāmi Buddham saraṇam gacchāmi Dhammam saraṇam gacchāmi Dhammam saraṇam gacchāmi Sangham saraṇam gacchāmi Sangham saraṇam gacchāmi Dutiyampi Buddham saraṇam gacchāmi Dutiyampi Buddham saraṇam gacchāmi Dutiyampi Dhammam saraṇam gacchāmi Dutiyampi Sangham saraṇam gacchāmi Tatiyampi Buddham saraṇam gacchāmi Tatiyampi Dhammam saraṇam gacchāmi Tatiyampi Sangham saraṇam gacchāmi Pānāti pātā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Adinnādāna vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Kāmesu micchācāra vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Musavada Viramani Sikha Padan Samadhyami Suramere Majapamadatthana Viramani Sikha Padan Samadhyami Tisaranena Saddhin Panchasilang Dhammam Sadukang Surakkitang Katva Appamadena Sampadete හොඳයි අපි මේ කිලන් පස පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජා කරමි පූජා වේවා කියලා අපි කෙටියෙන් බුද්ධ වන්දනාවක් කරමු ධර්ම දේශනාවට පෙර මාත් එක්කම තුනුරුවන් වන්දනා කරමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति पिसो भगवा अरहं सम्मा सम्बुद्धो विचारण सम्पन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्मसारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवादि स्वाकातो भगवता धम्मो संदित्तिको अकारिको एहि पस्सिको ओपनायिको पच्चत्तं वेदितप्पो विन्यो हीति सुपटिपन्नो भगवतो सावक संगो उजुपटिपन्नो भगवतो सावक संगो न्याय पटिपन्नो भगवतो सावक संगो सामीची पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिस युगानि अट्ठ पुरिस पुग्गला एस भगवतो सावक संगो पाहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणेयो अनुत्तरं पुण्यक्षेत्रं लोकसाति वन्दामि चेतियं सर्वं सर्वकानि सुपतिप्पितं शारीरिक धातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्य मूले निसिन्नो सप्रारि विजयन्नका पत्तो सब्भं युतं सत्ता वन्देतं बोधिपादपं इमे एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते
ඥාන සාරප්ප දිප්පේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් සුගන්ධිකාය වදනං අනන්ත ගුණ දන්දිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තමාගත වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උපම්මිලායාති අත්‍රායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේතු නොබන්තේ පානියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර සතු සතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදුකේන වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දිනම අද මේ නිවසේට එකතු වෙලා විශේෂයෙන්ම වෛද්‍ය යස සිරි රාජපක්ෂ මහත්මයාගේ නිවසේට එකතු වෙලා මේ පින්වතුන් සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතේට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරා බණහන්නයි එකතුනේ. පින්වතුනි ධර්ම ශ්‍රවණී කියන්නේ ධර්මාවබෝධයට තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී උන්වහන්සේගෙන් බණ අහලා බණ ඇසීමෙන්ම සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන මාර්ගඵල ලැබුවා කිය. දෙවියන්, මිනිසයන්, බ්‍රහ්මයන් අතර මේ තුන් ලෝකෙම බණ ඇසීමෙන් මාර්ගඵල ලැබපු පිරිස. එතකොට ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුව. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියලා පුද්ගලයෝ දෙන්නේ. ඒ දෙන්නම ධර්ම ශ්‍රවණින් බණ ඇසීමෙන්මයි ධර්ම අවබෝධය ලබන්නේ. ඒ අතර උග්ගටිතඤ්ඤ කියන කෙනාට මහා ලොකු බණක් ලොකු දේශනාවක් කරන්න අවශ්‍යත් නැහැ. කෙටියෙන් ඇහුවත් ඇති කියලා. සමහර වෙලාවට එක ගාථාව අහලා නිවන් දකින. ගාථාවේ කොටසක් අහලා ධර්ම අවබෝධය ලබනවා. එතකොට එහෙම කෙටියෙන් ඇහුවත් ඇති.
සාරිපුත්ත හාමුදුරුව මුගලන් හාමුදුරුව ඒ වගේ අය උපතිස්ස කියන තරුණයාට ගාථාවේ පද දෙකයි ඇහුනේ. ඒ ධම්මා හේතු පබව තේ සං හේතු තථාගතෝ ආහ කියන පද දෙක ඇහෙනකොට සුවාණු. මේ ගාථාවම මතක හිටියා ධර්මයේ වැටුණා. තමන්ගේ යාළුව හොයාගෙන දුවගෙන දුවගෙන ගියා යනකොට කෝලිතත් ධර්මයක් හොය හොය පාරක් පාරක් ගාන ඇවිද ඇවිද විමුක්තියක් හොයාගෙන යනවා. ගිහිල්ලා කියනවා යහළුව මට ධර්මය හම්බුණා හොඳට අහගන්න කියලා. දැන් කෝලිතට බණ කියන්නේ හාමුදුර කෙනෙක් නෙමෙයි. උපතිස්ස තමන්ගේ යාළුවා. මහපාරෙම වැඳගෙන අහගෙන හිටියා. අර ගාථාවම කියනකොට යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා පද හතරම කියලා ඉවර වෙනකොට කෝලිත සෝවාන්. එතකොට මේ උපතිස්ස කෝලිත කියන දෙන්නම සෝවාන් වෙන්නේ කෙටියෙන් අහලා. ලොකු ධර්ම දේශනාවක් අහලා නෙමෙයි. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනේ මේ වගේ කෙටියෙන් අහලා ධර්ම අවබෝධය ලබන අය ඉන්නේ. සමහරලාට බුදුරජාන් වහන්සේ දහම් දේශනකට ওই ධම්මපද ගාථාවල තියෙනවා. ඒක ගාථාව අහලා ඉවර වෙනකොට සමහරු සෝවාන් වුණා. සමහරු රහත් වුණා. එතකොට මේ වගේ කෙටියෙන් අහලා ධර්ම අවබෝධය ලබන අය ඉන්නේ. ඒ අයට අපි කියන මේ බුද්ධ ශාසනය තුල උග්ගටි තඤ්ඤ කියලා. හැබැයි මේ උග්ගටි තඤ්ඤ කෙනෙක් වෙන්න පුළුවන් උනේ සසරි බොහෝ කාලයක් බණහලා භාවනා කරලා සිල් රැකලා පෙර බුද්ධ ශාසනවල පවා ධර්මාවබෝධය අරමුණු කරගෙන ඉන්ද්‍රිය වඩාගෙන ආපු අය. පෙර බුද්ධ ශාසනවල පවා බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරලා පින් කරලා ධර්මාවබෝධය වෙනුවෙන්ම පින් දහම් කරගෙන කරගෙන ආපු අය තමයි ඒ පින සම්පූර්ණ වෙලා පිරිච්ච කෙනෙකුට කෙටියෙන් ඇහුවත් ඇති ධර්මාවබෝධය ලබන්න පුළුවන්. ඊළඟට මේ බුද්ධ ශාසනේ ඉන්නවා විපටි තඤ්ඤ කියලා පුද්ගලෙ. ඒ පුද්ගලයා ගැන බුදුහාඳුරු දේශනා කරන්නේ යාටත් බණ ඇසීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අර කෙටියෙන් අහලා අමාරුයි. ඒ වගේ කෙනෙකුට විස්තර ඇතුව විස්තරාත්මකව දීර්ඝ වශයෙන් බුදුරජාන් වහන්සේ දහම් දේශනා. එහෙම දීර්ඝ දේශනාවක් අහලා ඉවර වෙනකොට තමයි එයා ධර්ම අවබෝධය ලබන්නේ විපටි තඤ්ඤ කෙනා කියලා. ඒ නිසා පින්වතුනි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුව. ඒ නිසා අපි ධර්ම ශ්‍රවණයේදී මේ ධර්ම ශ්‍රවණය අපට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන චේතනාව හිතේ ඇති කරගන්න ඕනේ. පින්වතුනි නිවන් අවබෝධ කරන්නත් රහත් වෙන්නත් අනාගාමි වෙන්නත් සෝවාන් වෙන්නත් සකදාගාමි වෙන්නත් මේ හැම දෙයකටම අපි සසර ධර්ම අවබෝධයේ පිණිස ලොකු කැපකිරීම කරන්නට ඕනේ. එක පාරට නිවන් අවබෝධ කරනවා නෙමෙයි. එහෙමනම් අපිට පේනවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ නැති උන්වහන්සේගෙන් බණ අහන්න බොහෝ දෙනා ආවා. ධම්සභා මණ්ඩපිය ඇවිල්ලා බණ අහපු හැමෝම නිවන් දැක්කද? නෑ. බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපිය වැඩ ඉඳලා බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්ම අවබෝධය ලබන පින්වන්තම කෙනා. උන්වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඉමිදිරි උදෑසන බුදුවැසින් බලනවා කවුද අද ධර්ම අවබෝධයට පින් කරපු අය. සසර පින් කරලා තියෙන්නේ කවුද? දෙවියන් අතර කවුද? මිනිස්යන් අතර කවුද? බ්‍රහ්මයන් අතර කවුද? බුදුවැසින් බලලා උදෑසන කාලේ ඒ අය හොයාගෙන ගිහිල්ලා ධර්ම අවබෝධය ලබලා දෙන්න. දහවල් කාලෙත් බුදුරජාන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අද හවස් හරුවේ කවුද ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා නිවන් අවබෝධ කරන්න පින තියෙන්නේ? රාත්‍රී පළවෙනි යාමේ මුණ ගැහෙන්න ඉන්නේ බුදුරජාන් වහන්සේව දෙවියන් බ්‍රහ්මයන්. රාත්‍රී 10ක් හිමිදිරි උදෑසන 2ක් පැය 4ක කාලයක් බුදුරජාන් වහන්සේ වෙන් කරනවා රාත්‍රී මැදියම් යාමේ දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන්. එතකොට මේ කාලය තුල ඉන්න මේ දෙවියන් බ්‍රහ්මයන් අතරින් කාටද නිවන් දකින්න පින තියෙන්නේ? බුදුරජාන් වහන්සේට සසර පින් කරපු අය හොයන. බුදුවැසින් බලලා ඒ අයට සුදුසු දේශනාවල් බුදුවැසින් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන ඒ අය හොයාගේ සමහරලාට බුදුරජාණන් වහන්සේ යොදුන් ගණන් යනවා. උදෑසන පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ යොදුන් ගණන් පහින් වඩිනවා මේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන්. බලාගෙන ඉන්න කෙනෙකුට නිකන් අපි වගේ අපි නිකන් හිතන විදිහට අපි කෙනෙක් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොකද එයා ළඟට ගියේ? එච්චර දුර වඩින්න ඕනද බුදුරජාණන් වහන්සේ? හරිනම් එයා ඉන්නපෑ බුදුරජාණන් වහන්සේ හොයාගේ. අපි හිතන්නේ එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් ඒ තරම් දුරක් යන්නේ ඒ අය සසර බොහෝ කාලයක් ධර්ම අවබෝධය අරමුණු කරගෙන පින් කරපු නිසා.
දැන් බලන්න බුද්ධ දේශනාතර තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කල්ප 92කට පෙර ලෝකෙ පහළ වෙලා වැඩ හිටිය පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නම මේ පුස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දඹදිව 68 ලක්ෂයක් සංඝ පිරිස හිටියා කියලා මුළු දඹදිව තලයේම ඒ තරම් මහ විශාල සංඝ පිරිසක් වැඩ ඉඳලා තියෙනවා එතකොට ඒ කාලේ හිටිය බොහොම සද්ධාවන්ත රජ කෙනෙක් මේ රජුරුවම තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානි දෙන්නේ සම්පූර්ණ මුළු දඹදිවම එක්සේසත් කරලා අධිරාජ්‍යයක් හැටියට පාලනය කරපු බොහොම ප්‍රබල රජ කෙනෙක් බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින්නේ කොහෙද ඒ හැම තැනම කල් තියා දැනගෙන රජුරුව රාජ අනුග්‍රහයෙන්ම දානි සෝදානම් කරන ඉතින් මේ විදිහට රජුරුවමයි දන් දෙන්නේ ඔහොම කාලයක් යනකොට මේ රජුරුවන්ගේ රාජකුමාරවරු 3 දෙනෙක් හිටියා ප්‍රදේශ රාජ්‍ය 3ක් පවරලා. එක රාජකුමාරයෙක් හිටියා යාට ඇමතිවරු 500ක් ඉඳලා තියෙනවා. විශාල ප්‍රදේශයක් පවරලා හිටියා. ඊයයි ලව්ව තමයි ප්‍රදේශය පාලනය කරන්නේ. වැඩි මහල්ම රාජකුමාරය. දෙවනි රාජකුමාරයාට ප්‍රදේශයක් බාර දීලා හිටියා. යාටත් අමාත්‍යවරු 300ක් හිටියා. තුන්වෙනි රාජකුමාරයාට අමාත්‍යවරු 200ක් හිටියා. මේ වගේ රාජකුමාරු 3 දෙනාට 1000ක් පිරිස හිටියා මේ ප්‍රදේශ පාලනය කරා. දවසක් මේ රාජකුමාරු 3 දෙනාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් මේ තමන්ගේ පිය රජුරු මුණ ගැහෙන් ඇවිල්ලා වැඳලා කරලා කියනවා රජතුමනි පියාණනි අපිටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දෙන්න අවස්ථාවක් ඕන කියලා. එතකොට මේ රජුරු කියනවා දරුවනි මං දැන් වයසයි හෙට අනිද්දා මම මැරිලා යාවි. ඊට පස්සේ නුඹලට ඇතිසේ තමන්ට ඕනේ තරම් දම් පින්කම් කරගන්න පුළුවන්. එතකොට මේ දරුව 3 දෙනාම කියනවා පිය රජතුමනි රජුරෝ ඉස්සර වෙයිද අපි ඉස්සර වෙයිද කවුද? ඒ නිසා මරණයට වයස ભેදයක් නැහැ. ඒ නිසා නේ අපිට දම් පින්කම් කරගන්න අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. දරුවන්ගේ ඉල්ලීම සාධාරණයි. පිය රජුරෝ මොකද කරේ? දරුව 3 දෙනාටම මාස 3ක් තිස්සේ දම් පින්කම් කරන්න මාස 3ක් වෙන් කරලා දුන්නා. කැමති මාස 3ක් ඉල්ලන්න කියලා. ඒ වෙලාවේ දරුව 3 දෙනාම සාකච්ඡා කරලා වස් මාස 3 ඉල්ලගත්තා 3 දෙනාම දම් පින්කම් කරා. ඉල්ලගෙන මේ 3 දෙනාම සමගියෙන් ගිහිල්ලා තමන්ගේ මේ රාජ්‍ය 3ම සීමාවේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් විතර සංඝයාට වැඩ ඉන්න පුළුවන් මහ විශාල ආරාමයක් ඉදි කරා. මේ බොහෝ කාලයක් තිස්සේ විහිස මහන්සි වෙලා දැන් ඊළඟ වස් කාලේ තමයි මේ දානේ මාන පිරිමනාමන්න සංඝයාට පූජා කරන්න සූදානම් වෙලා තමන්ගේ රටවාසීන් සියලු දෙනා එකතු කරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට විශාල ආරාමයක් හැදුවා. හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරලා අර වස් මාස 3ේම මේ ආරාමයේ පූජා කරලා වස් වැසෙව්වා. රාජකුමාරවරු කල්පනා කර අපේ ජීවිතේම අපිට දම් පින්කම් කරගන්න ලැබෙන්නේ මේ මාස 3 විතරයි. ඒ නිසා අපි රාජ්‍ය කටයුතු එහෙම්මම තියලා අපි දස සීල් වෙමු කියලා මේ අමාත්‍යවරුන්ට පවරලා දස සීල් වුණා. දස සීල් වෙලා අමාත්‍යවරු පිරිසකුත් සම්බන්ධ කරගෙන සම්පූර්ණ වස් මාස 3ේම බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරගෙන පින්කම් කරා. තමන්ගේ මේ ගබඩාව බාර අමාත්‍යවරයෙකුට පැවරුවා සම්පූර්ණයෙන්ම දම් පින්කම් සංවිධානය කළා පින්කම් කරා. එතකොට ඔය විදිහට මේ කල්ප 92කට පෙර කුස බුදුරජාන් වහන්සේ කාලේ තමයි මාස 3ක් තිස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට ඔය විදිහට දන් දුන්නේ. ඔහොම දන් දීලා රැස් කරගත්ත පිනෙන් මේ රාජකුමාරවරු 3 දෙනයි අර අමාත්‍යවරු 1000ක් දෙනයි දිව්‍ය ලෝකෙ ඉපදුණා. බුද්ධ දේශනාවේ තියෙනවා කල්ප 92ක්ම දෙව්ලොවින් බඹලවට දෙව්ලොවින් බඹලවට දිව්‍ය බ්‍රහ්ම ලෝකවලම ඉපදී ඉපදී සතර අපායකට නොවැටි දිව්‍ය ලෝකෙම සැප විඳ විඳාවා කියලා කල්ප 92ක් තිස්සේ. මෙහෙම ඇවිල්ලා අර මාස 3ක් තිස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ දම් පින්කම් කිරීමේ පින්. මෙහෙම ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ අර දෙවිවරු 3 දෙනාත් තමන්ගේ සේනාව හැටියට පහළ වෙලා හිටපු 1000ක් පිරිසක් manuss ලෝකෙ ඉපදුනා. උරුවේ දනව්ව ඉපදුනා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේ සත්සති අවසන් කරලා ප්‍රථම ධර්ම දේශනාව කරේ පස්වක භික්ෂු උන්වහන්සේලාට. ඒ වෙලාවේ
ඊයයිට අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් ඊයයි රහත් වුණාට පස්සේ යසකුල පුත්‍රයා ඇතුළු 54 දිනක් කෙනව පැවිදි වෙයි. මේ දැන් පළවෙනි වස් කාලේ ගත කරේ රහතන් වහන්සේලා 69. මේ 69 චාරිකාවේ පිටත් කරලා චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛායි මහන්නේ චාරිකායි වඩින්න එක මගකින් දෙනමක් යන්න එපා කියලා ධර්මප්‍රචාරයේට පිරිසම දමදියු තලයේ රහතන් වහන්සේලා 69ක් පිටත් කරා. බුදුරජාණන් වහන්සේ උදෑසනම බුදුවැසින් බලනකොට දැක්කේ අර පෙර කාටද මං දහම් දෙසන්නේ කාවද හොයාගෙන යන්නේ කියලා බුදුවැසින් උදෑසන මේ 69ක් චාරිකාවේ පිටත් කළ බැලුවා. බලනකොට දැක්කේ අර රාජකුමාරු 3 දෙනයි ඇමතිවරු 1000ක් දෙනා කල්ප 92කට පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයාට කරපු පින්කම දැක්කා. මේ අයට නිවන් දකින්න පින තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ අය හොයාගෙන ගියා. ඒ 3 දෙනාම තමයි එදා රාජකුමාරු 3 දෙනා තමයි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප හැටියට ඉපදිලා හිටියේ. එදා පළවෙනි රාජකුමාරයාට ඇමතිවරු 500ක් හිටියා. උරුවෙල් කාශ්‍යපගේ 500 ඒ 500 දෙනා. නදී කාශ්‍යපගේ 300යි ගයා කාශ්‍යපට 200යි. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට වැඩියා. හැබැයි ඒ වෙනකොට මේ අය තාපස පැවිද්දෙන් පැවිදි වෙලා අර පිරිසත් ඇවිල්ලා එකතු වෙලා දැන් ඒ අය ටික කාලයක් භාවනා කරලා සමාධිය එහෙම වැඩිලා දැන් උරුවෙල් කාශ්‍යපයි නදී කාශ්‍යපයි ගයා කාශ්‍යපයි 3 දෙනාම හිතාගෙන ඉන්නේ තමන් වැඩි හරි කරගත්තා කියලා. තමන් විමුක්තියට පත් වෙලා රහත් වෙලා කියලා හිතාගෙන හිටියි. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩම කරාට පස්සේ එදා උරුවෙල් කාශ්‍යපගේ මේ තාපසාරාමේ සම්පූර්ණයෙන්ම කොටි සෙනසුන් පිරිච්ච දවසක් බුදුරජාණන් වහන්සේ බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහට උන්වහන්සේ තනියම වැඩම කරේ. වැඩම කරලා ඇහුවා මේ මට අද රාත්‍රී නවාතැන් ගන්න මෙහි ඉඩ තියෙනවද? ඒ වෙලාවේ මේ කුටිවල නම් ඉඩ නැහැ කිය ඔක්කොම පිරිලා කැමති නම් ඉන්න පුළුවන් කිව්ව ගිනිහල් ගිය. හැබැයි මහා දරුණු විසගෝර අක්නිසික කියලා නාගයෙක් ඉන්නවා. අපිට නම් වග කියන්න බෑ කිය. ඒ නාගයා කිපුණොත් බොහොම දස මේ ගිනි පිට කරන්න පුළුවන් බොහොම දරුණු නාගේ. ඒ නිසා මේ නාගයාගෙන් අළු වෙලා යන්න පුළුවන්. අපිට නම් වග කියන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ වදාලා කමක් නෑ මට හිතන හොඳයි කියලා. දැන් බුදුරජාන් වහන්සේ අර ගිනිහල්ගේ ඇතුළට වැඩම කරා. දැන් මේ උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනාම රෑ කතා වුණා මේ ශ්‍රමණයා බොහොම මෝඩ ශ්‍රමණේ. හෙට උදේට අර නාගයා කිපිලා අපිට අලු ටික විතරයි හොයන්න හම්බෙයි. දැන් ඔහොම හිත හිතා කට්ටිය ඈතට ගිහිලා බලාගෙන හිටියා වෙනදේ. එදා රාත්‍රී බුදුරජාන් වහන්සේ අර ගිනිහල්ගේ වැඩ ඉන්නකොට මේ නාගයා කිපුණා. කිපිලා බුදුරජාන් වහන්සේගේ දිශාවට ගිනි දැලක් පිට කර. බොහොම ඍදි බල සම්පන්න නාගයෙක්. එතකොට අපිට පේන මේ සාමාන්‍ය නායක නෙමෙයි කුණාග ලෝකේ නාගයෙක් වෙන්න පුළුවන්. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා උන්වහන්සේ ශරීරයෙන් ගිනි දැල් පිට කරන්න පටන් ගත්තා. දැන් ඈතට පේන්නේ ගින්නක් වගේ. දැන් අර උරුවේ කාශ්‍යපයි පිරිසයි කතා වුණා අන්න අර මෝඩ ශ්‍රමණේ අපි කියපු දේ ඇහුයි නැහැ. හෙට උදේට අපිට අලු ටික විතරයි හොයන්න හම්බෙන්නේ. අනේ පව් අසරණ ශ්‍රමණයා කී කී කට්ටිය කතා වුණා. දැන් රෑ මේ ගිනි දැල විතරක් දැක්කා හිතුව උදේට. දැන් උදේ පාන්දර නැකිලා කට්ටිය හිමින් හිමින් ඇවිල්ලා අර ගිනිහල්ගේ ළඟට ඇවිල්ලා බැලුවා මේ මොකද වෙලා තියෙන්නේ. මෙන්න බුදුරජාන් වහන්සේ උදේ පාන්දර සිවුරු පුරෝගෙන එළියට ආවා. පාත්‍රය ඇතුලේ අර නාගයා දාගෙන එළියට ආවා. ඇවිල්ලා නාගයා අරගෙන හේම බිමින් තිබ්බට පස්සේ හේම පැත්තකට ඇදිලා ගියා. ඒ වෙලාවේ මේ පිරිස හිතෙනවා මේ ශ්‍රමණයා නම් මහා පුදුම කෙනෙක්, මහා බල සම්පන්න ඍදිමතේ. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා වගේ රහත් කෙනෙක් නෙවෙයි කියලා හිතනවා. ඔය වගේ ඔය එකක් බුදුරජාණන් වහන්සේ 1200ක් ප්‍රාතිහාර පෑවා කියලා තියෙනවා. විනය පිටකේ තියෙනවා මේ ප්‍රාතිහාර ටික ඔක්කොම එකින් එක විස්තර කර. ඔය බුදුරජාණන් වහන්සේ නොඑක් ප්‍රාතිහාර එක සිදුවීමක් තියෙනවා. දැන් දර පලන්න උත්සාහ කරන ඒ අයගේ ගිනි පූජාවක් තිබිලා තියෙනවා. ඒ කාලේ දර පලන්න උත්සාහ කරනවා. ගහන ගහන පොරව නැමෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද දර පලන්න අමාරුද බලන්න ශ්‍රමණයන් වහන්සේ මේ පොරව නැමෙනවා කියමු. බුදුරජාණන් වහන්සේ වදන මම ඕක කරලා දෙන්නා. උන්වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා විතර අර දර ඔක්කොම කෑලි කෑලි පැලිලා ගියා. එතකොටත් හිතනවා මේ ශ්‍රමණයා නම් මහා පුදුම ශ්‍රමණේ.
ඒ වුණාට ඉතින් අපි උරුවේ කාශ්‍යපුත්තමය වගේ රහත් කෙනෙක් නෙමෙයි කියලා හිතන. ඔය වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පානව පානවා ආයි එක දවසක මේ ගිනි තපින්න අර තැටි වගේ ඒවා අවශ්‍ය නෑ දැන්. වේවුලනවා සීතලේ වේවුලනවා සීතලක් අල්ලලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ ගිනි තපින තැටි නැද්ද කියලා. අනේ ශ්‍රමණයන් වහන්ස අපි ගාව නෑ අඩුයි කියලා. ආ මම අවල දෙන්නම් කියලා ඒ වෙලාවෙම ඉරදීම් මැව්. එතකොටත් හිතනවා මේ ශ්‍රමණයන මහා පුදුම ශ්‍රමණේ. ඒ වුණාට අපි උරුවේ කාශ්‍යපුත්තමයා වගේ රහත් කෙනෙක් නෙමෙයි කියලා හිත. ඔය වගේ එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පානවා මේ අය දමනය කරන්න නොයෙක් විදිහට. හැම වෙලාවෙම පහදිනවා මහා ඉර්ධිමතෙක්. ඒ වුණාට අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා තමයි රහත් කියලා හිත. දැන් බලන්න දැන් අපි නම් හිතන්නේ එක පාරයි දෙපාරයි තුන් පාරයි එහෙමනේ අපි කියන්නේ නේ. ඊට වඩා ඕනේ නැහැ කියලානේ අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ 1200ක් ප්‍රාතිහාර පෑවා කියලා. ඇයි? දැන් අපිට හිතෙන්න පුළුවන් මේ පිළිගන්නේ නැති උන්ට මොකටද ඔච්චර ප්‍රාතිහාර පාන්නේ? අපි එහෙම හිතන්න පුළුවන් නේ. ඔච්චර පිළිගන්නේ නැත්නම් මොකටද බුදුරජාන් වහන්සේ මේ ඔච්චර ප්‍රාතිහාර පාන්නේ? හැබැයි ඒ අය පිළිගත්තේ නැති වුණත් බුදුරජාන් වහන්සේ ඔච්චර ප්‍රාතිහාර පපා මේ උත්සාහ කරන්නේ මොකටද? කල්ප 92කට පෙර අර බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කරලා පූජා කරලා මාස 3ක් තිස්සේ දම්පින්කම් කරලා රැස් කරගත්ත පින මතු කරන්න මේ උත්සාහ කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මේ අයට නිවන් දකින්න පිනක් තියෙන. හැබැයි අර මිත්‍යා දෘෂ්ටියකින් තමන් රහත් වුණා කියලා රහත් නොවි ඉන්න දෘෂ්ටිය නිසා මේක වැහිලා ගිහිල්ලා. අර දෘෂ්ටිය බිඳින්නයි මේ ප්‍රාතිහාර පාන. ඔය වගේ එක දවසක් දැන් අංග මගද වාසීන් උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට අවුරුද්දකට සැරයක් විශාල තෑගි භෝග දාන මාන හදාගෙන පෙරහැරින් එනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට. එදා උරුවෙල් කාශ්‍යප කල්පනා කරා හිට අපේ දායකයෝ අංග මගද වාසීන් තෑගි භෝග අරගෙන පෙරහැරින් අපිව බලන්න එන දවස මේ ශ්‍රමණයා හිටියොත් නම් අපේ දායකයෝ ඔක්කොම මේ ශ්‍රමණයාට පහදෙන්න පුළුවන්. ඒ නිසා අපේ දායකයෝ හිට එන්න පෙර මේ ශ්‍රමණියාව පන්න ගන්න විදිහක් නැද්ද කියලා දැන් රෑ කල්පනා කරන උරුවෙල් කාශ්‍යප. බුදුරජාන් වහන්සේ මේ හිත දැක්ක. උදේ පාන්දරම පාත්‍රි තරම් උන්වහන්සේ අහසට පැන නැගලා අහසින්ම වැඩියා උතුරු කුරු දිවයිනට. එතනදි දෙවියන් විසින් උන්වහන්සේට දානීය පිරිනැමුවා. හිමාල කඳු මුදුනේ දෙවියන් අරගත්ත තැනක් හැටියට සඳහන් කරන උතුරු කුරු දිවයි. දෙවියන් පිරිනමපු දානේ වළඳලා අනෝතත්ත විලාසල උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියා. ඒ වෙනකොට හරියටම බුදු වෙලා මාස 9යි. බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉන්නකොට දකිනවා තමන්ගේ ධර්මයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙන ලංකා භූමියේ යක්ෂයන් එකතු වෙච්ච වෙලාවක් මයංගනේට. බුදුරජාණන් වහන්සේ උතුරු කුරු දිවයිනේ එදා සමාපත්තියෙන් වැඩ ඉඳලා එතනින්ම බුදුරජාණන් වහන්සේ අහසට පැනනගලා අහසින්ම වැඩම කරේ මයංගනේට. මයංගනේට ඉහළ උන්වහන්සේ නිසීදනේ අහස එලාගෙන සමාපත්තියෙන් වැඩ ඉඳලා එදා යක්ෂයන් දමනය කරා. යක්ෂයන් දමනය කළ ගිරි දිවයින නමින් තවත් දූපතක් මැව්වා කියලා තියෙනවා. ඉර්ධිය මවලා මේ යක්ෂයන් අර ගිරි දිවයිනට පලවා හරි. පලවා හැරලා බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටේ අහසේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරා කියලා තියෙනවා. අර අමනුෂ්‍යයන්ට මේ භූමියට ආයෙමත් පන්නපු අයට ඇතුල් වෙලා මේ මිනිස්සුන්ට අනතුරක් කරන්නේ නැති වෙන විදිහට ලංකා භූමිය වටේ තුන් වතාවක් අහසේ ප්‍රදක්ෂිනා කරලා බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩ සිටිමින් දහම් දෙසුවා මේ මයංගන භූමියට ඉහළ. එදා සබරගමු පාලනය කරපු ප්‍රාදේශීය පාලක රජුරුව තමයි පෙරමුක සුමන නොහොත් සමන් දේව ගෝත්‍රයට අයිති රජුරු. එදා බණහල සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාන් වහන්සේගෙන් පූජනීය දෙයක් ඉල්ලුවා. උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් දුන්නා. ඒ කේශ ධාතු තැන්පත් කළා තමයි එදා මයංගන චෛත්‍ය ඉදි කරන්නේ. එදා ওই කටයුතු කළා බුදුරජාණන් වහන්සේ අහසින්ම ආයෙමත් වැඩම කරේ උරුවෙල් දනව්වේ තාපසාරාමයට හවස්වරුවේ වැඩියා. බුදුරජාන් වහන්සේ වඩිනකොට නිකන් ඈත ඉඳන් වඩිනකොට උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස නිකන් ඉස්සරහට ගිහිල්ලා උරුවෙල් කාශ්‍යප නිකන් දන්නේ නැහැ වගේ කියනවා. අනේ ඔබ වහන්සේ කොහෙද මේ ගියේ? අද අපේ අංග මගද වාසී දායක විශාල පිරිසක් ආවා.
අපි ඔබ වහන්සේව අඳුන්නලා දෙන්න හේව්වා හේව්වා කොහෙද මේ නොකිය ගියේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ඊයේ රෑ මෙහෙම හිතුවනි කොහොමද මේ ශ්‍රමණිය පන්නගන්නේ කියලා. ඉතින් මං කොහොමද ඇහුවා ඊට? අන්න එතකොට උරුවෙල් කාශ්‍යපට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා අන්නේ වෙලාවේ තමයි ටිකක් දමණිය වුණේ. ඒ වෙලාවේ තමන්ට ලැජ්ජාවක් ඇති වුණා දමණිය වුණා. ඒත් අර උරුවෙල් කාශ්‍යපගේ ගෝලියෝ ටික හිතනවා ඒ වුණාට අපේ ගුරුවරයා තමයි රහත් කියලා ආහිත. ඔය වගේ බුදුරජාන් වහන්සේ ප්‍රාතිහාර පාල තමයි මේ අයව දමණය කරලා ධර්මාවබෝධයේ පිණිස හික්මුවන්. අවසානයේ විශාල ගම් වතුරක් ඇවිල්ලා උරුවෙල් කාශ්‍යපගේ මුළු තාපසාරාමයම යට වුණා. ඒ වෙලාවේ මේ පිරිස පාරවල නැගලා වහලවල නැගලා ගස්වල එල්ලිලා තමයි පිරිස බේරුනේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ඒ කුටිය ගිනිහල්ගේ හරිය සම්පූර්ණයම වතුරෙන් යට වුණා. මේ අය හිතුවා මේ ශ්‍රමණයා නම් දැන් නම් හොයාගන්න හම්බෙන්නේ නැතිවි. කට්ටිය පාරු හදාගෙන පාරවල නැගලා එනවා බුදුරජාණන් වහන්සේව හොයාගන්න එනකොට උන්වහන්සේ ජලයේ මත උඩ සක්මන් කරනවා. ජලයේ බිඳෙන්නේ නැතුව ඒ මත සක්මන් කරනවා. ඒ වෙලාවේ උරුවේ කාශ්‍යප අර පාරුවේ ඇවිල්ලා ස්වාමීනි නගින්න කිව්වා. උන්වහන්සේ අර පාරුවට ගොඩ වෙලා අන්න ඒ වෙලාවේ සැරින්ම කියනවා උරුවේ කාශ්‍යප ඔබ රහතන් වහන්සේ නමක් නෙවෙයි කිව්වා. ඔබ රහත් වෙන මාර්ගයක්වත් දන්න කෙනෙක් නෙවෙයි කිව්වා. එතකොට උරුවේ කාශ්‍යප කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙහි මගේ ආරාමයට ඇවිල්ලා ප්‍රාතිහාර 1-2 දක්වනකොට මට ඕක හිතුණා කිව්වා. නමුත් මගේ යටතේ 500ක් දෙනා ඉන්න නිසා මට ලැජ්ජාවක් ඇති වුණා කියව මං එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට පිළිගන්න. ඒ නිසායි මං හිත හදාගෙන හිටියනේ ස්වාමීනි මං අද පටන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා කියලා අන්න දමණය වුණා. අර 500ක් දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා තාපස පිළිකර ඔක්කොම වීසි කරා ගඟට. මේව ගඟේ ගහගෙන යනකොට තමයි නදී කාශ්‍යප ඇතුළු පිරිස ඒව දැකලා හොයාගෙන එන්නේ. ওই විදිහට ගයා කාශ්‍යප ඇතුළු 200යි අර 1000ක් දෙනාම ඇවිල්ලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ මේ 1000ක් දෙනාට ආදිත්ත පරියාය සූත්‍රෙන් දහම් දෙසුවා. ඒ දේශනාව අවසන් වෙනකොට මේ 1000ක් දෙනා රහත් වුණා. එතකොට අපිට පේනවා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අයව නිවන් අවබෝධයට හික්මවන කොච්චරනම් ප්‍රාතිහාර පානවද? හැබැයි සමහරු එනවා බුදුරජාණන් වහන්සේගෙන් අනේ අපිට බණපදයක් ඇසේවා ඇසේවා කී කී බොහෝ දුර ඉඳන් ඇවිල්ලා දම්සභා මණ්ඩපේ ආසාවෙන්ම බණ අහන්න වාඩි වෙනවා. ඒ ධර්ම අවබෝධයක් ලැබෙන්නේ. එතකොට අපිට පේනවා සසරින් නිවන් අවබෝධයට කරපු පිනක් තියෙන්න ඕන. ඒ නිසා පින්වතුනි පින් කරන්න ඕන. දැන් අපිට ඒ පිනෙන් තමයි අපි සසර පින් කරපු නිසා තමයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබුණේ. බුද්ධ ශාසනය මුණ ගැහුණේ. සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයට පරිසරයක් ලැබුණා. ඒක තමයි අපි ධර්මයේ කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙරකල පින තියෙනවා. ඒ පෙර පිනෙන් තමයි අපිව මනුස්ස ලෝකයට අරගෙන ආවේ. පෙර පිනෙන් තමයි අපිව පතිරූප දේශ වාසයේ ධර්මයේ ඇහෙන මානයකට අපිව අරගෙන යන්නේ. එතකොට දැන් ඔබ සමහර වෙලාවට ඔබ මෙහි හිටියත් එංගලන්තේ හිටියත් ලෝකේ කොහේ හිටියත් අද ඔබට ධර්මය අහන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. අද තාක්ෂණයේ දියුණුවයි විද්‍යාව දියුණුවයි ඕන තරම් ඔබට ඔබේ ෆෝන් එකෙන් බණ ටික ඔක්කොම අහන්න පුළුවන්. ඒ වගේ අද ඔබට ධර්මය අහන්න පුළුවන් අවස්ථාවක් පරිසරයක් අද ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබලා දෙනවා. ධර්මයට කැමති ධර්මයේ දියුණු කරන සත්පුරුෂය කල්යාණ මිත්‍රය මුණගස්සලා දෙනවා. අර පෙරපිනේ තමන්ව ධර්ම මාර්ගයට අරගෙන යනවා. ඒ නිසා මේ සියල්ල අපිට ලැබෙන්නේ පෙරපිනක් නිසා. හැබැයි අපි කවුරුත් දන්නවද අපේ පෙරපින දැන් ගෙවිලා ඉවර වෙගෙන යනවද? තව කොච්චර තියේයිද? තව කොච්චර කල් අපිට මෙහෙම ඉන්න පුළුවන් වෙයි? අපි දන්නවද කවුරු? අපි කවුරුත් දන්නේ නැහැ. පෙරපින ගෙවිලා අවසන් වෙච්ච තැන අද හොඳට කකුල් දෙකෙන් ඇවිදගෙන ඉන්න කෙනා හෙට රෝද පුටුවට වැටෙන්න පුළුවන්. හෙට සිහි කල්පනාව නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට මුළු ජීවිතේම හඩා වැළපෙන කෙනෙක් ඉන්න පුළුවන් හෙට ඉඳන් ජීවිතේ. අපි දන්නේ නැහැ අපේ පින කොච්චර ගෙවිලා අවසන් වෙලාද. තව මොන වගේ අපි කරපු පෙර අකුසල් බලවත් වෙයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදීව පින් දහම් රැස් කරගන්න.
ඒ නිසා පින් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කරන හැම පිනකම එකම අරමුණක් තුල පින් කරන්න කියලා. ඒ පින් තමයි අපිට චේතනාව තියෙන්න ඕන මේ කරන සියලු පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන චේතනාව. ඒක ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. දැන් පින්තුණි මේ වගේ. දැන් අපි හිතමු අපි පින් කරනවා අපිට නිවන් පැතීමක් නැහැ. අපිට නිවන් දකින් සමහර කෙනෙක් කියන්න පුළුවන් අපෝ අපිට දැම්ම නිවන් යන්න ඕනේ. ඔය ඉඳලා සැප විඳලා ඔය කාලා බීලා හොඳට ඉඳලා තව කාලයක් ඉඳලා පස්සේ නිවන් යන්න බැරි. එහෙම හිතාගෙන පින් කරනවා. හැබැයි හරියට පින් කරනවා. පුළුවන් තරම් දන් දෙනවා පින් කරනවා බොහොම ගුණහපත් ජීවිත ගත කරනවා. ඒ පින් කර කර අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පිනෙන් මට දිව්‍ය මනුස්ස සැපම ලැබේවා කියලා අපි හිතුවා කියලා හිතන්න. අපි හිතන්නේ සැපම දිව්‍ය මනුස්ස සැපම අපිට ලැබේවා කියලා අපි පින් කරා. එතකොට පිනෙන් සැප ලැබෙනවද නැද්ද? ලැබෙනවා. අපි දිව්‍යයන් වෙලා උපදින්න පුළුවන්. දිව්‍ය ලෝකවල බොහෝම සැපසේ ඉන්නත් පුළුවන්. මනුස්ස ලෝකේ පින තියනවා නම් රජෙක් වෙන්නත් පුළුවන්. රජකම් කරන්නත් පුළුවන්. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ රජෙක් වෙන්නත් පුළුවන්. හැබැයි නිවන අහිමි වෙලා ඇත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ කොසල් රජුරෝ ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45යි. එයින් වස් කාල 19ක් වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාම. වස් කාල 6ක් වැඩ හිටියේ විසාකාව හදලා පූජා කරපු පූර්වාරාම. එතකොට ඔක්කොම අවුරුදු 25ක්ම සැවැත්නුවර තමයි හිටියේ. මේ සැවැත්නුවර ජේතවනාරාමේ ඉඳන් ඇවිදගෙන යන දුර තමයි කොසල් රජුරුවන්ගේ මාලිගාව. රජුරු දවසට දෙතුන් වතාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. කොසල් රජුරුවන්ටම දේශනා කරපු දේශනා 30ක් විතර තියෙනවා කෝසල සංයුක්තය කියලා සංයුත්ත නිකායි. රජුරුවන්ටම කියපු බණ. එතකොට උදේ හවහ බුදුහාඳුරෝ දකින්න ඇති මුණ ගැහෙනවා මේ පයින් ඇවිදගෙන එන දුර. රජුරුවන්ටම බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනේ විශාලම දානි දුන්නේ කවුද? අසද්දුෂ්‍ය මහා දානි කොසල් රජු. හැබැයි කොසල් රජුරුවන්ට මේ මොන පින්කම් කරත් කොසල් රජුරුවන්ට නිවන ගැන කිසිම හැඟීමක්වත් තිබෙන්නේ නැහැ. පෙර පින් කරලා නිසා දඹදිව සොළොස් මස් ස්ථාන අතර ප්‍රබලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. ප්‍රබලම රාජ්‍යයක රජෙක් වුණා. රජ සැප විඳා. මැරෙනකන් රජකම් කර කර හිටියා. හැබැයි බුදු කෙනෙක් මුණ ගැහිලත් බුදුරජාන් වහන්සේ වැසුරු කරලවත් අඩුගානි සෝවාන් වෙන්නවත් බැරි වුණා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේ උදේ හවහ දැක්කත් බුදුරජාන් වහන්සේගෙම කොච්චර බණ ඇහුවත් නිවන් අවබෝධයට නුවණ මෝරන්නේ නැහැ. නිවන් අවබෝධයට හිතක් සකස් වෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට පරිසරය හැදෙන්නේ නැහැ. නිවන අරමුණු කරගෙන පින් කරේ නැත්නම්. ඒ නිසා අපි කරන හැම පිනකම චේතනා බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ කරන සියලු පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන චේතනා. ඒක ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න කියලා. නිවනම අරමුණු කරන්න කියලා තමන් යම් චේතනාවක් ප්‍රාර්ථනාවක් කරනවා නම් දම් පින්කම් කරලා තමන්ගේ චේතනාව තියාගන්න කියනවා නිවන. සසර මට නිවන් අවබෝධයට උපකාර වේවා. අන්න එහෙම පින් කරනකොට දැන් අපි බලන්න බුදුරජාන් වහන්සේ දැන් බුදු වෙන්නත් පසේ බුදු වෙන්නත් රහත් වෙන්නත් සසර දියුණු කළ යුතු පාරමී ධර්ම අතර දස පාරමී ධර්ම තියෙනවා. පටන් ගන්නෙම කොතනින්ද? දානෙන්. දාන පාරමිතා. මේක ලේසි දෙයක් නෙමෙයි. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ මේ පාරමී ධර්ම සම්පූර්ණ කරා. උන්වහන්සේ සසරේ මේ පාරමී සම්පූර්ණ කරගෙන කරගෙන ඇවිල්ලා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා. සක්‍ර දෙවිය බැලුව බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයි. අනෙක් සියල්ල සම්පූර්ණයි. තාම දාන පාරමිතාව සම්පූර්ණ නැහැ. එතකොට බලන්න ප්‍රඥාව, වීරිය, කන්ති, සත්‍ය, අදිඨාන මේ ඔක්කොම සම්පූර්ණයි. දාන සීල නෙක්ඛම් ප්‍රඥා වීරිය කන්ති සත්‍ය අදිඨාන ඔක්කොම සම්පූර්ණයි. මෛත්‍රී උපේක්ඛා ඔක්කොම සම්පූර්ණයි. තාම දාන පාරමිතාව විතර. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගේ අගමෙහි සිකාව හැටියට හිටියා
කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එනවා බුදු වෙන කෙනෙක්ගේ මව් පදවියක් ලබන්න පෙරම් පුරාගෙන එන දිව්‍යාංගනාව සත්ව දෙවියන් විධාන කරා ජයතුරාපුරී කුසති දේවිය හැටියට ගිහිලා උපදින්න කියලා දෙව්ලොවි මනුස්ස ලෝකෙට එවුවා ඒ වෙලාවේ තුසිත දෙව්ලොව හිටියා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මික පිය පදවියක් ලබන්න අනකරා ජයතුරාපුරී සංජේතේන රජුරු හැටියට ගිහිලා උපදින්න ඒ අය මනුස්ස ලෝකෙට එවලා නිසි කාලේ රජකම් කරන කාලේ සක්‍ර දෙවියෝ බෝසතාණන් වහන්සේට වැඳගෙන ආරාධනා කරා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ දාන පාරමිතාව තාම සම්පූර්ණ නැහැ අනෙක් සියල්ල සම්පූර්ණයි දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න ජයතුරාපුර කුසතී දේවියගේ කුසේ පිළිසිඳ ගන්න සේක්වා කියලා ආරාධනා කරා ඒ ආරාධනේ පිළි අරගෙන තුසිත දෙව්ලොවින් චුත වෙනකොට 60000ක් දෙවිවරු දෙව්ලොවින් චුත වුණා කියනවා ඒ බුද්ධ ශාසනයෙන් නිවන් දකින්න පින් කරලා හිට පිරිස දෙව්ලොවින් චුත වෙලා ඒ නගරවලම අම්මලාගේ කුසවල්වල පිළිසිඳගත්තා එතකොට මේ ජයතුරා කුසතී දේවියගේ කුසේ පිළිසිඳගෙන දැන් දරුවා කුසට ආපු වෙලේ ඉඳන් අම්මට දොළ දුකක් හැදෙන්නේ දන් දෙන්නමයි කියලා දන් දෙන්නමයි දැන් මේ දන් දෙන්නම ආපු ආත්මනේ දවස ගානේ මාලිගාව ඉස්සරහා ලක්ෂේ ලක්ෂේ වියදම් කළා රජෙක්නේ දන් දුන් දන් වැටක් පැවැත්තු දරුවා බිහි වෙන දවසේ දේවියට ආසාවක් ඇති වුණා නගර සිරි නරඹන්න ඒ වෙලාවේ රජුරවන්ට දැනුම් දුන්නට පස්සේ මංගල සම්මත ඇමතිවරු ලවා අස්ව රථයකින් බොහොම පෙරහැරකින් නගරේ වීදි සංචාරය කෙරෙව්වා වෙළඳ වීදියට යනකොටම දරුවා බිහි වෙන ලකුණු පහළ වුණා ඉක්මනට වටතිර ඇදලා දරුවා බිහි වුණා නගරේ වෙළඳ වීදියේදීමයි දරුවා බිහි වෙන්නේ බිහි වෙච්ච වෙලාවෙම අම්මගේ අතට දෙනකොට දරුවා අම්මා දිහා බලලා අහනවා අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතවල සාරා සංකේ කල්පලක්ෂයක් ওই පාරමී පුරුපු ආත්මවල ආත්ම තුනක් ගැන තියෙනවා ඉපදිච්ච ගමන් කතා කරා කියලා තියෙනවා. එක ආත්මයක තමයි දරුවා බිහි වෙච්ච වෙලාවෙම සක්‍ර දෙවියෝ අතේ සඳුන් ගැටයක් තියෙනවා. බෝසතාණන් වහන්සේ සඳුන් ගැටේ පුංචි දරුවා ඉපදිච්ච වෙලාවෙම අතේ උණ්ඩි කරගෙන ඉන්නවා. අම්මා දරුවා දිහා බල්ලා අහනවා පුතේ මොනවද ඔය කියලා බොහොම ආදරෙන් හුරතලෙට අහන. අම්මා දිහා බල්ලා කියනවා අම්මේ මේ මහා ඖෂධයක් කියනවා. ඒ තමයි මහෝෂධ ආත්ම. ඉපදිච්ච ගමන් කතා කරා කියනවා. ඊළඟ ආත්මේ තමයි දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ විස්සන්තර ආත්මේ. ඉපදිච්ච වෙලාවෙම අම්මා දිහා බලලා අහන්නේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ වෙලාවේ දහසක් බැඳි රන් කහවණු පොදිය අතට ලං කරනකොට එහෙම අත් දෙකින් අල්ලලා ළඟ හිටි අම්ම කෙනෙකුට දික් කරා කියලා. ඒ විදිහට තමයි වෙස්සන්තර කුමාරයා ලෝකෙට බිහි වෙන්නේ. හත් වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දුන්න. වෙස්සන්තර ආත්මි දන් දෙනකොට හත් වාරයක් මහ පොළොව කම්පා වෙන. ඒ විදිහට දන් දීලා තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරගත්තේ. බුදු වෙන්න පෙර ආත්මි. ඊළඟට බුදු වෙන ආත්මි තමයි ඉපදිච්ච ගමන් කතා කරන්නේ සිංහනාදයක්ම කරනවා අග්ගෝ හමස්මි ලෝකස්ස. චිට්ටෝ හමස්මි ලෝකස් සෙට්ටෝ හමස්මි ලෝකස් අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව කිය. එතකොට අපිට පේනවා මේ වගේ සසර පුරුද්දක් දැන් දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක සසර පුරුදු කරන්න. බුදුරජාන් වහන්සේ ළඟට දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා දානං යුද්ධංච සමානමාහු කිය. දානි කියන්නේ මොන වගේ දෙයක්ද? යුද්ධංච සමානමාහු. යුද්ධයක් හා සමානයි. යුද්ධ කරන්නේ අපි කවුරු එක්කද? අපේම හිතත් එක්ක. හිත ඇතුලෙන් දානෙට විරුද්ධ හතුරු ඉන්නවා හිත ඇතුලේ. මසුරුකම, ලෝභකම. අපි මේවා එකින් එක හිතනවා නෑ අපරාධේ. මොකටද දෙන්නේ? අපරාධේ. මේ වැඩේට ගන්න පුළුවන්. මේ වැඩේට ගන්න පුළුවන්. එහෙම හිත හිත නෑ දෙන්න එපා. එහෙම හිත 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 ඇතුලේ සටන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තුන්සිත පහදවා දන් දෙන්න සසර පුරුද්දක් තියෙනවා. සංසාර පුරුදු තියෙනවා. එහෙම සසර පුරුදු තියෙන කෙනා තමයි තුන්සිත පහදවා දන් දෙන්නේ. එහෙම නැත්නම් දන් දෙන්න පුළුවන් අපි හිතලා 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 හරි අකමක් නැහැ කියලා දුන්නා කියලා හිතමු. ආයි පස්සේ හිතන්නේ නැද්ද අපරාදි දුන්නේ කියලා හිතෙනවනේ. එහෙම හිතෙනවනේ. ඒක තමයි හිතේ ස්වභාවය. හැබැයි අපි පුරුදු කරන්න ඕනේ සසර පුරුදු. එක පාට මේ වසන්ත රජුරු වගේ අපිට දීගෙන දීගෙන යන්න පුළුවන්. එහෙම කරන්න බෑ ලෝකේ කාටවත්. හැබැයි වසන්ත රජුරුවන්ටත් ඒ හැකියාව ඇති උනේ කොහමද?
සාරා සංකේ කල්පලක්ෂයක් පුරුදු කරපු නිසා මේක පහටාව නෙමෙයි. සසල දන් දීලා දන් දීලා දාන පාරමිතාව පුරා ගත්තා. ඇසිස් මස්ලී පවා දන් දීලා දන් දීලා උපපාරමිතාව පිරුවා. ඊළඟට තමයි තමන්ගේ ජීවිතයේ පවා පරිත්‍යාග කර කර පරමත්ත පාරමිතාව පුරාගෙන ඇවිල්ලා සසර පුරුද්දක් හැටියට දන් දිදී දන් දිදී බුදුබවම ප්‍රාර්ථනා කර කර දන් දුන්නු. ඒ නිසා අපිට අපි දානයක් දුන්නත් අපි මොන පින්කම කරත් අපිට එකම චේතනාවක් තියෙන්න ඕන, මේ කරන පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන චේතනාව. අන්නේ චේතනාවෙන් නිස්සරණ අභ්‍යාසයෙන් අපි පින් කරනවා නම් ඒ පින අපිට පාරමිතාවක් හැටියට අපිව ධර්මාවබෝධයට අරගෙන යනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, දැන් පින් කරගත්ත කෙනා ඒ පිනේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන සෝතානු දත කියලා සූත්‍රය, බොහොම වැදගත් දේශනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදිලා හොඳට බණ අහනවා, සුත දත ඇසු ධර්මයේ මතක තියාගන්න, වචසා පරිචිත වචනිනු ධර්මයේ පුරුදු කරන, මනසානුපෙක්කිත නුවණිනු තිමසන, අපි ගම් බණ භාවනාත් කරනවා කියලා. හැබැයි තාම සෝවාන් වෙලා නැහැ. එයා භාවනා කරනවා, ධර්ම අවබෝධයට මහන්සි ගන්නවා, හරියට පින් කරපු කෙනෙක්. මට නිවන් අවබෝධයටම මේ පින උපකාර වේවා කියලා සසර පින් කරපු කෙනෙක්. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා එයා යම් හේතුවක් නිසා සිහි මුලා වෙලා මැරෙනවා. තාම සෝවාන් වෙලා නැහැනේ. යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. ඒ කියන්නේ මේ වගේ දැන් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක අකුසලයක්. ඒ කියන්නේ මේ තමන් දුස්සීලකමට සිහිමුලා වුණා නෙමෙයි. තමන්ට ඇක්සිඩන්ට් එකක් වෙලා අපිට මොළේට හානියක් වුණා. මොනවා හරි ඒ වගේ ස්නායු දුර්වලතාවයක් වුණා. ඒ වගේ දෙයක සිහි කල්පනාව නැති වෙන්න පුළුවන්. හොඳට පින් කරපු කෙනෙක් වා, භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම සිහි කල්පනාව නැතුව මැරෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි, යා සිහි කල්පනාව නැතුව මැරුණත් පින් කරපු කෙනා පිනෙන් අන්නේතර වූ දේවනිකායක උපදිනවා කියලා. හැබැයි අර මැරෙනකොට සිහි කල්පනාව නැහෙනේ. එයා දිව්‍ය ලෝකෙ ඉපදුනාට ඉපදිච්ච ගමන් තමන් කවුද, පෙර කොහිද හිටියේ, කොහේ ඉඳන්ද ආවේ, මේ මතකේ එකපාරට ඇති වෙන්නේ නැහැ කියලා. මොකද මැරෙනකොට සිහි කල්පනාව තිබ්බ නැති නිසා එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය ලෝකෙ සැප විඳ විඳ ඉන්නවා. කාලයක් යනකොට තමන්ටම ටික ටික ආවර්ජණය වෙන්න ගන්නවා කියනවා. මම් පෙර මේ වගේ බණ අහපුනේ, මම් පෙර මේ වගේ භාවනා කරලා තියෙනවනේ, මම් පෙර මේ වගේ දන් දුන්නා නේද කියලා තමන්ටම ටිකෙන් ටික මතක් වෙනවා කියන පෙර මතකේ. අන්න එයා ධර්ම මාර්ගයටම හැරිලා අර දිව්‍ය සැප සම්පත් වලට අහු වෙන්නේ නැතුව දිව්‍ය ලෝකෙදී නිවන පැත්තට හැරිලා මාර්ගඵලලාභී දෙවිවරු එක්ක නිවන කරාම යනවා මිස ආයි නොමග ගිහිල්ලා අපාය පැත්තට එන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි තවත් පුද්ගලෙක් ඉන්නවා. එයත් manuss ලෝකෙදී හොඳට දන් දෙනවා, සීල් රකින්නවා, භාවනාත් කරනවා. හැබැයි සෝවාන් වෙලා නැහැ. හොඳට පින් කරගත්ත කෙනෙක්. එයා මෙහෙම ධර්මයේ දියුණු කරගෙන හොඳට පින් දහම් කරගෙන යනකොට එයාටත් යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙනවා. එතන බුදුරජාන් වහන්සේ පෙන්වන යම් විශේෂ හේතුවක් නිසා කියලා. ඒ කියන්නේ අපි ගමු දැන් ওই පිටි ගමන් රෝග තත්ත්ව තියෙන කොමා වගේ රෝග තත්ත්ව තියෙන. ඒ වගේ එක්ක වසනීපික එක්ක ඇක්සිඩන්ට් එකක් වෙන, මොළේට හානියක් වෙන, මොනවා හරි එහෙම වෙලා සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා හොඳට පින් කරපු කෙනෙක්. හොඳට භාවනාත් කරපු කෙනෙක්, හොඳට සීල් රැකපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එයා අන්නේතර වූ දේවනිකායක උපදිනව කරපු පිනේ. දැන් අර පළවෙනි කෙනාට කාලයක් යනකොට තනියෙන් මතක් වුණානේ. මෙයාට තනියෙන් මතක් වෙන්නේ නැහැ කියලා. අපිට හිතමු කාලයක්ම සිහි කල්පනාව නැතුව මැහින්නේ එකම ඉඳලා මැරුණා කියලා. එයාට එහෙම දිව්‍ය ලෝකෙ ඉපදුනත් දිව්‍ය ලෝකේ මතකේ තියෙනවා, නමුත් තමන් පෙර කොහෙද හිටියේ කියලා මතක නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන නමුත් එයාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනවා. සුධර්මා දිවී සභාවේ දෙවිවරු එකතු වෙලා බණ කියනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම කරුණු කතා කරනවා ඇහෙනවා. මෙයත් ගිහිල්ලා මේවා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට බණපද ඇහෙනකොට මතක් වෙනවා කියනවා, ආ මම මේ දන්න දේවල්නේ, මම මේව කවදා හරි අහලා තියෙනවා, මම මේ පෙර පුරුදු කරපු දේවල් මේ අය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා, මහණෙනි ඒක හරියට මේ වගේ කියලා. උන්වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් ඔන්න මහ කැලේක අතරමං වෙනවා කියලා. දැන් කැලේ අතරමං වෙලා පාරක් හොයාගන්න
එහාට යනවා මෙහාට යනවා ගිහිලා ගිහිලා කැලේ ඇතුළෙම ඇවිද ඇවිද දැන් කැලේ අතරමං වෙලා ඉන්නවා එහාට ඇහෙනවා හිටි ගමන් ඈතකින් බෙරහඬක් ඇහෙනවා කැලේ අතරමං වෙලා ඇවිද ඇවිද යන කෙනාට බෙරහඬක් ඇහෙනවා ඈත බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ගමක හිටපු කෙනෙක් නම් බෙරහඬ අහලා තියෙන කෙනෙක් නම් කැලේ අතරමං වෙලා ඉන්න කෙනාට බෙරහඬ ඇහෙනකොට මතක් වෙනවා ආ මම මේ දන්න හඬ මේ බෙරහඬ මේ ළඟ ගමක් තියෙනවා අන්න මට රැකවරණයක් තියෙනවා කියලා